ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසෙක්වා ඔබ සමගද වෙනසෙක්වා ලුක් මාගේ සදවස විශේෂයෙන් පුටාගත් කොටසකි ස්වාමීනි ඔබ වහන්සේට මහිමය වේවා ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන්ට මෙසේ වදාළසේක එක් ධනවතෙකුට ගබඩාකාරයෙක් සිටියේය ඒ ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්ති කරති ඔහුට පැමිණි ලැබිනි එවිට ඔහු ඒ ගබඩාකාරයා කැඳවා ඔබ ගැන මට ආරංචි වන මේ කාරණාව කුමක්ද? මේ ගබඩාකාර නිලය පිළිබඳ අයවැය වාර්තාවක් මට දෙන්න. ඉන්පසු ඔබට ගබඩාකාර නිලය දැරිය නොහැකියයි කිය. ගබඩාකාරයාද මගේ ස්වාමියා ගබඩාකාර නිලයෙන් මා අස් කරන්නට යන නිසා මම කුමක් කරම්ද? බිම් කැටීමට මට ශක්තිය නැත. හිඟා කෑමට ලැජ්ජා වෙමි. ගබඩාකාර නිලයෙන් මා අස් කළ විට මිනිසුන්ගේ ගෙවල්වල ඉඳුම් හිටුම් ලබා ගැනීමට කළ යුතු දේ මම දනිමි. යයි සිතින් සිතාගත්තේය. මෙසේ ඔහු තම ස්වාමියාගේ නායකාරයන් එක එක් කෙනා බැගින් කැඳවා පළමුවෙනියාට කතා කොට මාගේ ස්වාමියාට ඔබ කුපමණ ණයදැයි ඇසීය. තෙල් පිප 100ක් යයි ඔහු කීය. ගබඩාකාරයා කතා කොට ඔබේ බිලගෙන වහාම හිඳගෙන 50ක් යලියන්නේ ඔහුට කීය. තවත් කෙනෙකුගෙන් ඔබ කුපමණ ණයදැයි ඇසීය. තිරිඟු බුසල් 1000කයි ඔහු කීය. ඔබ බිලගෙන 800ක් යාලියන්නේ ඔහුට කීය. ඒ වංචනික ගබඩාකාරයා එතරම් ශූර නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කළේය. මන්ද ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණ ඇත්තෝය. එබැවින් මම ඔබට කියමි ලෞකික වස්තුවෙන් මිතුරන් සපයා ගන්න. වස්තුව නිමව ගිය කල ඔවුන් ඔබ සදාතන විමාන වලට පිළිගනු ඇත. අල්ප දේ ගැන විශ්වාසී තැනැත්තේ මහත් දේ ගැනත් විශ්වාසී වෙයි. අල්ප දේ ගැන වංචනික තැනැත්තේ මහත් දේ ගැනත් වංචනික වෙයි. එබැවින් ඔබ ලෞකික වස්තුව ගැන විශ්වාසව නොසිටියා හුනම් ඔබට සැබෑ වස්තුව බාර දෙන්නේ කවුරුද? එබැවින් අන් සතු දේ ගැන ඔබ විශ්වාසව නොසිටියා වුනම් ඔබට අයිති වන්නට යන දේ ඔබට දෙන්නේ කවුරුද? ස්වාමි වරු දෙදෙනෙකුට සේවය කිරීමට ඔබට නොහැකිය. මන්ද ඔහු එක්කෙනෙකුට වෛර කරන්නේය, අනිත් අයට ප්‍රේම කරන්නේය. නමුත් එක්කෙනෙකුට ලැබිවන්නේය, අනිත් අය හෙලා දකින්නේය. දෙවියන් වහන්සේට හා වස්තුවට එක විටම සේවය කරන්න ඔබට බැරිය. ස්වාමීන් වහන්සේගේ ජීවන දායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. පටිපන් මගේ ප්‍රමාන්තෙනි. මගේ ආදර ප්‍රමාන්තෙනි. බයිබලයේ අධ්‍යයනයක් අවශ්‍ය කියන එකට හොඳම උදාහරණයක් තමයි අද සුවිශේෂය. ඔබ හරියට සුවිශේෂය ආගෙන හිටියානම් ඔබව ස්පිරිචුවලි මඤ්ඤං වෙන්න ඕනේ, අවුල් වෙන්න ඕනේ මොකක්ද මේ කියන්නේ කියන එකට. ඉතින් මම පොඩි ෆාදර්ත් එක්ක අද ලන්ච් ගත්තා. ඊයේ ලන්ච් ගත්තා මම මේක ඩිස්කස් කරා. අද පොඩි ෆාදර් මට හිනා වෙවි කියනවා. ෆාදර් මමවත් දන්නේ නැහැ මම ප්‍රීච් කරපු එක මොකක්ද කියලා. මට තේරුනේත් නැහැ මම ප්‍රීච් කරා. හැබැයි මිනිස්සු සන්තෝෂෙන් ගියා කියලා. මගේ ආදර ප්‍රමාන්තෙනි, ඇත්තටම සාමාන්‍යයෙන් කවුරුත් කැමති නැහැ මේ සුවිශේෂයට. මොකද්ද ඒක තේරෙන්නේ නැති නිසා. ඉතින් මම කියන්නේ මට මේ මාර තේරෙන එහෙම නෙමෙයි කියන්නේ. නමුත් මම මේක එල්ලිගෙන හිටියා. මම ඉතින් නිකන් ඉන්නේ නැති ජෙස්කින් අහනවා මොකක්ද මේක, මොකක්ද මේකද්ද කියලා. ඒක ස්ටඩි කර කර අත්දැකීමක් ලබන්න උත්සාහ කරන කාලයක් මේක. මම ආදර ප්‍රමාන්තේනි, දැන් හැම තිස්සෙම ගිය සතියේ සුවිශේෂයට මේ සතියේ කනෙක් වෙනවා. ඒක සම්බන්ධ වෙන්න ඕනේ. ඒතර ගිය සතියේ කතා කරේ අකිකරු පුත්‍රයා නැතිවෙච්ච බැටලුව, නැතිවෙච්ච කාසිය කියන තැනත් එක්ක. ඒතර මේ ලෝකයේ ඔබව මාව නැති වෙන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා. ඒතර නැති වෙන්නේ ඇයි? ඔබ ස්වාමීවරු දෙන්නෙක්ට සේවය කරනවා කියන තැනදී. ඔබගේ ස්වාමිත්වයේ තියෙන්න ඕනේ එකෙනෙක් ගාව විතරයි මගේ ප්‍රමාන්තෙනි. දැන් එතකොට දැන් මේ ලෝකයේ දේවල් අපි හිතමු බැටලුවා ඒ තනකොළ හොයාගෙන යන තැනකදී. දැන් මේ ලෝකේ සුන්දරයි කියන තැන තමයි නතර වෙන්නේ. අකිකරු පුත්‍රයා ඒ වගේ තාත්ත වෙන බෝරින් ඒුණාට මේ ලෝකය කියන්නේ මාර ගති මාරයි වාව් ෆන් කික්. දැන් මේ ලෝකයේත් එක තමයි එයා නතර නැති වෙන්නේ. ද
මෙතන අද අද අවධාරණයෙන් කියනවා වස්තුවටයි දෙවියන් වහන්සේටයි දෙන්නට එක වෙලාවෙ සේවය කරන්න බෑ අපිට. ඔබ එක්කෙනෙක්ට ද්වේෂ කරනවා එක්කෙනෙක්ට එක්කෙනෙක්ට ආවඩනවා. දැන් ඒකෙදි ගමනක් නෑ මගේ ප්‍රමාන්තේනි. දැන් ඒ පසුබිමත් එක්ක පුතේන්න පා දෙන්න. දැන් හිතන්න මේ තමයි දෙවියන් වහන්සේ උඩට යන්න. මේ තමයි ඔබ මම තමයි වස්තුව කියලා හිතන්නකෝ. තේරෙනාද කියන එක? දැන් ගිය සතියේ මොකද වුනේ? රත්තරන් වස්සෙක් හදාගත්තා. අපි කිව්වා රත්තරන් වුණත් ගොනෙක් නේ කියලා නේ. ඒගොල්ලන්ට අර දැනෙන තේරෙන දෙවියන් මොසස්ව දැක්කේ නැති වුණාම රත්තරන් එකතු කරගෙන ඒගොල්ලෝ මොකද කරේ? වස්සෙක් හදාගත්තා. එහෙනම් ඇප්ලයි වෙන, අපීල් වෙන, දැනෙන, ටැන්ජිබල්, දිලිසෙන. තේරුණාද කියන එක? ෂෝක් තැනක් හදාගත්තා. දැන් වස්තුව කියන එක හැමතිස්සෙම මගේ ප්‍රමාන්තනේ මතක තියාගන්න. වස්තුව කියද්දී ඒ කියන්නේ දෙයක් වෙන්න පුළුවන්, අරමුණක් වෙන්න පුළුවන්, වස්තුව ඇවිදින වස්තුත් ඉන්නවා නේ, මගේ පණ, මගේ වස්තුව නේ, එහෙමත් ඉන්නවා. එහෙම වෙන්න පුළුවන්. ඒක ඔබට අදාළ වස්තුව දැනගන්න. තේරෙනවද? ඔබගේ වස්තුව නෙමෙයි මගේ වස්තුව. තේරෙනවද කියන එක? ඔබට රත්තරන් චේන් එකක් වස්තුව වුණාට මට සමහරට ස්පීකර් එකක් වගේ එකක්, කැමරා එකක් වගේ එකක් වස්තුව වෙනවා. තේරෙනවද? එක එක කෙනාට එක එක වස්තුව. ඒක අදාළ තැන, කියන්නේ ඔබගේ වස්තුව ඔබ බලාගන්න, මගේ වස්තුව මම බලාගන්න. දැන් කෙසේ වෙත හැබැයි මේක සේවය කරන තැනකට යන්න බෑ. දැන් මට පොඩි වස්තුවේ අවුලක් තිබුණා. මොකද දන්නවද? දැන් මම යන්න තියෙන තැන මගේ ප්‍රමාන්තේ. මගේ අපොයින්ට්මන්ට් එක, ඊළඟ අපොයින්ට්මන්ට් එක මේ මාසයෙන් පස්සේ ඔක්තෝබර් මාසේ යන්න තියෙන්නේ උදම්මිට යූත් සෙන්ටර් එකට. ඉතින් උදම්මිට තමයි යන්න තියෙන්නේ. දැන් එතන ඇත්තටම ඔබට කියන්න, එතන පොඩි වස්තුවක් වුණා. මට වස්තුවක් කියන්නේ එතන වස්තුවක් නෑ. වේයෝ ගහලා වහලා හදන්න තියෙන නන්නත්තර කවද යන්නද කියලා දන්නේ නෑ. ඉතින් මුල ඉඳන් හදන්න ඕනේ. හැබැයි මේ හදන එක මට මැවෙන්න ගත්තා. දැන් මම මෙහෙම කරනවා කියන මැවෙන්න ගත්තාම දැන් එකපාර ඊයේද පෙරේදාද මට ෆාද කතා කරලා කියනවා, කිසි දෙයක් හදන්න බෑ කලන පර්මිෂන් නැතුව. මගේ අර වස්සුව නිකන් එවංගා. එතකොට මට යූත් මිනිස්ට්‍රි එකත් එපා වුණා මගේ ප්‍රමාන්ත. තේරෙනවද කියලා? මට ඒකත් එපා වුණා. මම බැලුවා මොකක්ද අනේ මට උනේ. ඒ කියන්නේ දැන් මේ අර ජේසුස් ඉන්නවා අර මිෂන් එක වස්තුව වෙලා. තේරෙනවද? අර සෙන්ට් එක මෙහෙම හදනවා, අතන කෑල්ල මෙහෙම හදනවා, මේ මල් ටැංකිය මෙතනින් දානවා. තේරෙනවද කියලා? මේ ඔක්කොම පල්ලිය ප්ලෑන් කරගෙන එක බිත්තියක්වත් කඩන්න බෑ අවසර නැතුව. මම හිතන් හිටියේ බිත්ත කාමර දෙකක් එකතු කරලා එක බිත්තියක වීදුරුවක් දාලා එකක ඔඩියෝ ස්ටුඩියෝ එක, අනිත් එක වීඩියෝ ස්ටුඩියෝ එක. දැන් මම රෙකෝඩ් කරනවත් මතක දැක. දැන් අරගේ ඔඩියෝ එකේ රෙකෝඩ් කරද්දි මේක වීඩියෝ එක අරගෙන වයර් ලයින් එකක් අරගෙන අතන මේ ඔක්කොම ප්ලෑන් වෙලා අරක එපා කිව්ව ගමන්ම මම නිකන් ඇලී මැලී මැලවි දියවි ගියා. මගේ ප්‍රමාද මම ඉදර කල්පනා කරා මගේ වස්තුව කොහෙද. හරි ලස්සන මතේතුමාගේ 6 වෙනි පරිච්ඡේදය කතා කරලා කියනවා මගේ ප්‍රමාන්තෙනි, ඔබගේ වස්තුව කොහෙද කියන එකේදී උන්වහන්සේ දයාබරව මතක් කරලා කියනවා මතේතුමාගේ 6 වෙනි පරිච්ඡේදයේ 6 නැත්නම් 7, ඔබගේ 6:21, ඔබේ වස්තුව කොතැනද, ඔබේ සිතත් එතැනය. ඒ කියන්නේ ඔබ වැඩියෙන්ම හිතන තමයි වස්තුව. මේක හරි අපීලින්, අර රත්තරන් වස්සෙක් වගේ. දැන් ඒගොල්ලෝ කිව්වේ නෑනේ රත්තරන් වස්සෙක් කියන්නේ බාල්, අශේරා, නැත්තම් ඝන, විෂ්ණු, නැත්ද පත්තිනේ කිව්වේ නෑ. මේ තමයි දෙවියන් වහන්සේ අපිව මිසරයෙන් ගෙනාපු දෙවියන් වහන්සේ මේ කියන හදාගත්ත වස්තුවක්. දැන් මම දෙවියන් වහන්සේට පටහැනි දෙයක් කරේ නෑ. ඒ මිෂන් එකම තමයි. ඒතර ඔබගේ සමහර ආබ්‍රහම්ගේ වස්තුව වුණේ ඊසා. දැන් ගිය සතියේ මොනාසේ මෝසස්ට කතා කරලා කියනවා ඔබ මිසරයෙන් ගෙන ඔබේ ජනතාව. එතකොට මොකද වෙන්නේ? ඔබේ ජනතාව, ඒ කියන්නේ මෝසස්ගේ වස්තුව වෙලා තියෙන එක. දැන් ඔබගේ වස්තුව, ඒක හරි ඔබ මේක අවදි වුණ නැත්නම් ඔබ දන්නේම නැතුව ඔබ දෙවියන් වහන්සේට සේවය කරනවා, වස්තුවටත් සේවය කරනවා. අපි දෙමළෙන් කියනවා රෙන්ඩු තෝනිල් කාල් වයිපවන් නඩු කඩලේ වෙළුවන් බෝට්ටු දෙක කකුල් තිබ්බම මැද මුදේ වැටෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔබට වස්තුවටයි දෙවියන් වහන්සේටයි සේවය කරන්න බැරියයි. ඔබ එක තැනක් වෙනවා මගේ ප්‍රමාන්තෙනි. ඔබ එක්කෙනෙක්ට ලැබි වෙනවා, අනිත් එක්කෙනාව ප්‍රතික්ෂේප කරනවාමයි. ඔබ කාවද ප්‍රතික්ෂේප කරන්නේ? දැන් මං කියව මම වස්තුව, මේ දෙවියන් වහන්සේ. දැන් ඔයත් කතා කරන්න පුතේ, එන්න කියලා කතා කරන්න මෙයාට. එන්න කියන්න. එන්න. දැන් එන්න. 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 ඔයා ඒ එන්න. එන්න. වාත් එන්න කියන්න. අන්න යන කතා කරනවා යන්න. එන්න. එහෙම යද්දි එන්න. එන්න. එයාත් කතා කරා. එන්න. දැන් හැරෙන්න. මම කතා කරද්දි මෙහෙම හැරෙන්න. එයා කතා කරද්දි මෙහෙම හැරෙන්න. එන්න. ඔයා කියන්න. එන්න.
එන්න දැන් මෙතන මගේ ඒ කියන්නේ ඔබට දෙන්නෙත් එකපාර සේවය කරන්න බෑ. දැන් ඔබගේ ස්වාමිත්වය කොහෙද? දැන් අනිත් එකේ ඩේන්ජර් එක මොකක්ද? දෙවියන් වහන්සේව දැනෙන්නෙත් නෑ, පේන්නෙත් නෑ, බදාගත්තට උණුසුමුත් නෑ. තේරුණාද කියන්නේ? මෙලෝ රහක් සමා වෙන්න උණුසුම් ප්‍රමණය. මෙලෝ රහක් නෑ. ඒ කියන්නේ මං කියන්නේ ඇසට රමණීය, දිවට ප්‍රණීත, නුවණ වැඩමට කදිම. අර කියන්නේ එකක් එක ෆන් එක, ත්‍රිල් එක, ආතල් එක, ගතිය ඒව නෑ දෙවියන් වහන්සේගේ. හැබැයි වස්තුව එහෙම නෙමෙයි. යකා මේක ශාශෝක කර රත්තරන් නේ. රත්තරන් වුණත් ගුණා කියලා කිව්වේ. ඒ වගේ මාර විදියට අපි දැන් මෙතන වැඩේ තියෙන්නේ දෙවියන් වහන්සේ ගාවටත් යනවා. ඉතින් වස්තුව ගාවටත් එනවා කියද්දි ඒ වස්තුව එන්නානේ ඇයි අන්නේ අනේ තේරුණාද අනේ හරි ෂෝක් අනේ හැන්සම් අනේ තේරුණාද කියන එක එයා ඒ කියන්නේ වස්තුව බටර් ගන්නවනේ වස්තුව දැනෙනවා වැඩිනේ ඒතර එක තැනකදී ඔබට දෙවියන් වහන්සේම මෙලෝ රහක් නැති තැනකට එනවා මගේ ප්‍රමාන්තයනේ ඔකේ ඩේන්ජර් එක අර ඔකට හොඳම උදාහරණය මොකක්ද මම මේ කියලා දෙනවා සමා වෙන්න ආයි ඔබට මතකද අම්මගේ බත් එක වගේ ඔය මහභාගේ මහබෝලේ පැත්තේ යන්නකෝ කෑම කඩ තියෙන්නේ මිනිස්සු ඉන්නවා එළියට වෙලා නේ දැන් නම් එළියට ඉඳලා ඉන්න මිනිස්සුන් දාන්න බෑ කෑම මෙච්චර ගණන් නමුත් ප්‍රදේශයද මෙහෙම කළා හත දානවා එන්න 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 මම්බල දන්සල්ද කියලා නැන ගිවලා කන්න ඕනේ ඒ කියන්නේ මාර ඇට්‍රැක්ටිව් කෑම එක සුවඳයි කියන්නේ කොහොමද ඉතින් අම්මගේ බත් එක එහෙම නැහැ නේ මගේ ප්‍රමාන්තේනි අම්මගේ බත් එකේ මේ දැන් කහ බත් එක අරගෙන ඉඳලා කහ බත් හදනවා කියන එක නේද? කහ බත් හදලා සලාද කොළ දාලා පිපිඤ්ඤා කපලා ඊට පස්සේ බිත්තරේ දෙක කරකවල උලින් තියලා කහ මදේට අර ගම්බිරිස් සැරයක් තියලා මම ඔය ගම්බිරිස් සැරයක් තියලා ඇහැට ඊට පස්සේ කැරට් කැල්ලක් කපලා කොටට නේද? මාර ඊට පස්සේ අම්මා ලස්සන සාරියක් ඇඳලා බබා එන්න කන්නේ එන්න එම කියලා කියන්නේ නැහැ නේ මගේ ප්‍රමාන්තේනේ. එම ඇඩ් ඕන නැහනේ. නමුත් ඔබ ටීවී එක දාද්දී දයියා කියයි මේ වාකියයි යව්වනේ පොපේන සමත්තර යේ තේරුණාද කියන මාය ආදර මේ වාදේ. දැන් මේ ඔක්කොම ඇඩ් එක දෙන්නේ ඔබ වල්ල ගන්න. දැන් ඒක හොඳට දෙන්න. දැන් මේක දෙකක් දෙකක් දෙපැත්තේ තියා ගන්න ගත්තොත් එහෙම අනිවාර්යෙන් ඔබ ට්‍රැක් වෙන්න ගන්නෙ වස්තුවට. දෙවෙනාසට නෙමෙයි. ඒක නිසා තමයි ඔබ උනහස කිව්වේ කටුපඳුරුත් එක්ක වචනේ වැටෙද්දී එක තැනකදී කටුපඳුරු යට කරනවාමයි වචනය. ස්වාමි රුදෙනට සේවය කරන්න බෑ. සැම්සන් කවදාවත් හිතුවේ නෑ දෙවියන් වහන්සේගේ වචනය අහන ගමන්ම ගෙදර හිටිය ඩිලායිලා දවසක දෙයාගේ කොණ්ඩේ කපලා එයාගේ ශක්තිය නැති කරයි කියලා. මගේ ආදර ප්‍රේමාන්තෙනි එක තැනක් එනවා අපි ඒ වස්තුවට බාල්දු වෙනවා. හෙරෝද් කවදාවත් හිතුවේ නෑ හෙරෝදියස් පිලිප් එයාගේ මල්ලිගේ වයිෆ් තියාගෙන ඉන්නේ නැද්දි ඒ කටපඳුර තියාගෙන ඉන්නේ නැද්දි වස්තුවට සේවය කරා ශ්‍රාවක ජීවන්තමා හිරේ දාලත් ඇහුවා එක තැනක ශ්‍රාවක ජීවන්තමාව මරයි කියලා මේ ලෝකයට බර සේවය කරන්න බෑ මගේ ප්‍රමාන්තනේ වස්තුවට සේවය කරොත් ඔබ එක තැනකදී ඔය වස්තුව ඔබව යට කර ගන්නවාමයි thank you buddy thank you buddy එනිසා තමයි ඒ කියන්නේ මේ ලෝකේ නරක තැනක් නෙමෙයි ඔබට මට ස්වාමීන් වහන්සේ පවරපු දෙයක් තියෙනවා ඒක අදුනහස කියවගෙන ඔබ පුංචි දෙයක් ගැන විශ්වාසවන්ත වෙනවා නම් ලොකු දෙයක් ඔබට පවරනවා සල්ලි වස්තුව සම්පත හැකියාවන් දක්ෂතාවයන් මේක ලස්සන දෙයක් හැබැයි ස්වාමීත්වය දෙන්න බෑ ස්වාමීත්ව කිසිම පුද්ගලයකට කිසිම දෙයකට කිසිම අරමුණකට මගේ මම මේ කාලේ වෙච්ච මගේ දේ මිෂන් එකට ඒ ෆාදර් මට කතා කරලා මම නිකන් ෆාදර් ගෙන් අහුව ෆාදර් මේ පොඩි පොඩි ඕල්ටරේෂන් ටිකක් කරන්නද කියලා දැන් මට දැන් අර ඒකේ ඒ ගෙදර පරණ මේ මහලු නිවාසයක් වගේ එකක් තේරුණාද කියන්නේ කීිතය මහලු නෑ මේ ගෙයත් මහලු තමයි තේරුණාද කියන්නේ එක පැත්තක් තියෙනවා මෙහෙම ආච් වගේ තියෙනවා දැන් මම දැක්කදී මට හිතන්නේ ආච් හතරක් තියෙනවා මේ වගේ නේ එළිය නිකන් ස්ටොප් මේ වගේ මෙච්චර නේ පොඩි දැන් මට ඒ ආච් දෙකක් සම්බන්ධ කරලා එක ආච් එකක් හදලා ඊට පස්සේ එතනින් ට්‍රාන්ස්පරන්ට් වහලයක් දාලා දැන් එතන පල්ලිය කරන්න පල්ලි ගේ එක පැත්තක පල්ලිය දැන් මට කැමරා එක තියෙන තැනත් පේනවා තියෙනවා ඊට පස්සේ ළමයි යූත් එක ඇවිල්ලා රුක්කලා සෙටි තමයි ඒවත් එක තියෙනවා රුක්කලා සෙටි වගේ ඊට පස්සේ බිත්තියෙන් වතුර ගලාගෙන යනවා මෙතන මගේ මෙතන අර ජයන් ගුරාමි ඉන්නවා කැට්ෆිෂ්ලා මෙතන ඉන්නවා උන් රතු පාට කළු පාටයි සුදු පාටයි මාළු පීනගෙන යනවා සිරිසිරි සද්ද එනවා සප්‍රසාද වහන්සේ තියෙනවා අම්මා දැන් මම සප්‍රසාද වහන්සේ ඉන්නේ නැද්දිත් ඔකම අවිල පේනවා. කනට ගැහුවා වගේ ෆාදර් කියද්දි කිසි දෙයක් වෙනස් කරන්න බෑ කියලා. තීන්ත ටිකක් ගා ගන්න පුළුවන් කිව්වා. තීන්ත ගන්න මිෂන් සෝන. ඉතින් එදා මෙදා කිසිම මිෂන් එකක් නැහැ.
අගේට සප්‍රසාද වහන්සේ ඉස්සරහා ternary කියන එක අනේ එතන ඉන්න අර අතන හදන සප්‍රසාදේ මම ඉල්ල පේනවා එතන ඉස්සරහා ඉන්න සප්‍රසාද වහන්සේ නැතුව දැන් කිසි විෂන් එකක් නැහැ මම මා පා වෙන සිතුවිලි නැහැ ඔක්කොම ෆ්ලැට් උන්වහන්සේ තමයි ස්වාමියා මගේ ආදර ප්‍රමන්තේනේ නමුත් හරි මම මේ මිෂන් එක කරන්න ඕනේ ඒක අදහස් කරන්නේ දැන් මුකුත් නැහැ දැන් මිෂන් නැහැ මට එපා මේ ඔය කරන්නම් වල කරනවා නෑ 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 මම ඉතින් මට දුන්නු කාර්ය මම ඒක කරන්න ඕනේ හැබැයි ස්වාමීත්වයේ උන්වහන්සේට මගේ ආදර ප්‍රමන්තේ මේ ලෝකයේ ඔබට පවරපු දෙයක් තියෙනවා ඒ පවරපු දෙය තුළ ඔබ ජීවත් වෙන්නේ කොහොමද දැන් පළවෙනි කියවීම අද දවසේ ආමොස් දිවස් ප්‍රසාදිතුමාගේ පොත ආමොස් කියන්නේ දැන් ඔබට නැවත මතක් කරනවා උත්තර රාජ්‍ය දක්ෂිණ රාජ්‍ය රාජ්‍යයන් දෙකක් තියෙනවා දාවිත් තමයි මේක එකසේ සත් කරන්නේ ගෝත්‍ර 12ක් තියෙනවා මේ ගෝත්‍ර 12ටම අයිති නැති තැනක් තමයි ජෙරුසලම දාවිත් ජෙරුසලම සෙන්ට්‍රල් ෆෝකල් පොයින්ට් එක කරලා උත්තර රාජ්‍යයේ රාජ්‍ය ගෝත්‍ර 10ක් තියෙනවා දක්ෂිණ රාජ්‍යයේ ගෝත්‍ර දෙකක් තියෙනවා බෙන්ජමින් සහ ජුදා ගෝත්‍රය එතන තමයි ජෙරුසලමක් තියෙන්නේ උත්තර රාජ්‍ය දැන් දක්ෂිණ රාජ්‍ය තමයි ආමොස් ඉන්නේ එයා ප්‍රොෆෙෂන් එකෙන් එයා එනේරෙක් මගේ ප්‍රමාන්තෙනි දිවසිවරෙක් නෙමෙයි දෙවියන්වහන්සේ ආමොස්ට යන්න කියනවා බර්ඩන් බෑර ආමොස් කියන එකේ තේරුම කරදර දරා ගන්න කියනවා බර්ඩන් බෑර ආමොස්ට යන්න කියනවා උත්තර රාජ්‍යට ගිහිල්ලා ඒ වෙනකොට උත්තර රාජ්‍ය සඵල වෙලා සාර්ථක වෙලා සල්ලි තියෙන ඔක්කොම නැද්ද ඒ කියන්නේ කුෂි තැනක තිබුණේ සල්ලි කියන්නේ දෙයියන්ගේ මල්ලි කියනවනේ දැන් මල්ලිත් නෙමෙයි මං හිතන්නේ අයියා වෙලා තියෙන්නේ තේරෙනවද කියන එක එතන හම්බුනෙන් පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ ජනතාව හරියද? ඒ කියන්නේ සබත අම්මෝ පොය ඔක්කොම ගානට පිළිපදිනවා. හැබැයි පිළිපදින්නේ කොහොමද? වචනේ ගන්න. වචනේ කතා කරලා කියනවා. දිලිඳුන් පාගා දමා අසරණයන්ට පීඩා කරන ඔබ මෙයට සවන් දෙන්න. ඒ කියන්නේ දිලිඳුන් පාගා දාලා අසරණයන්ට පීඩා කරනවා. හැබැයි සබත වචනේ ගන්න. වචන කියලා ඔබ මෙසේ කියන්න ඔය අපේ ධාන්‍ය විකුණන පිණිස මාස පොය ගෙවන්නේ කොයි වෙලාවද ධාන්‍ය අගාර අරින පිණිස සවස් දවස ගෙවන්නේ කොයි වෙලාවද ඒ කියන්නේ සබතේ ඉන්නේ සබත ඉවර වෙනකන් සබත කියන්නේ හත්වෙනි දවස පළවෙනි දවස දෙවියන් වහන්සේත් එක්ක ගත කරන්න කියන ඒ සංකල්ප නැහැ ඉවර වෙනකන් ඉන්නේ හූරගෙන කන්න නේ පල්ලි ආ පල්ලි යන්නේ පල්ලි පල්ලි ගිහිල්ලා එනකන් ඉන්න පල්ලි ගිහිල්ලා ආවයින් පස්සේ තමයි ඊට පස්සේ තේරෙනවද ඔක්කොම දැන් මේක මේට වඩා හොඳම තේරෙනවා අපේ චතාරිකය චතාරිකයේ දින 40 මාර කට්ටක් කාලා ඉන්නනේ බෝතලය කබඩ් එකේ මස් නැහැ තේරෙනවද දවස් 7ල ඇඟි 40 ඇඟිලි ගණගෙන ඉන්නේ තේරෙනවද පාස්කු ඉරිදාට අම්මා කුකුලත් ඉවරයි හෙළුවත් ඉවරයි බෝතල් කඩාගෙන අර දවස් 40 ඉන්නේ මස් මවමව තේරෙනවද කියන්නේ අර අත යනවා එහෙම අර ඒ කියන්නේ ඒක ඇවිල්ලා මගේ ප්‍රමන්තනි ආගමයි ජීවිතයයි දෙකක් වෙලා ආගමයි ජීවිතයයි දෙකක් වෙලා වචනය පැහැදිලිවම කතා කරලා කියනවා එතකොට අපිට වැඩි මිලට බඩු විකිණිය හැකිය හොර කෝදුවෙන් මැනදිය දැන් මේක දෙවනසගේ වචනයට පැහැදිලි විරුද්ධ යන තැනක් මගේ ප්‍රමාණතනේ අපි බලමු ලෙවි ව්‍යවස්ථාවේ කතා කරලා කියනවා ලෙවි ව්‍යවස්ථාවේ 19 35 සිට 36 බලන වචනය ලෙවි 19 35 සිට 36 වචනය කතා කරලා කියනවා වචනේ කතා කරලා කියනවා යමක දිගපළල යමක බර යමක ප්‍රමාණය තීරණය කිරීමේදී නුඹලා අසාධාරණව ක්‍රියා නොකළ යුතුය. නුඹලා භාවිතා කළ යුත්තේ හරි තරාදිද හරි පඩිද නියම ද්‍රව්‍ය මිමිද ආදීය. මිසර දේශේ නුඹලා පිටතට ගෙන නුඹලාගේ දෙවි සම්විධානන වාසේ ප්‍රකාශ කරනවා. හොරෙන් මනින්න බෑ. දැන් මේ මිනිස්සු මොකද කරන්නේ? තරාදී එක පැත්තක යටට ගහනවා බරක්. එතකොට දෙන්න තියෙද්දි මොකද වෙන්නේ? දෙන්න තියෙනවා නම් අර පැත්තට දානවා දෙන ප්‍රමාණය. එතකොට අඩු වෙන්නේ දාන වෙන්නේ යට බර තියෙනවානේ. ගන්න තියෙනවා නම් මේ පැත්තට දානවා. දැන් කොහොමද මොලේ? කොහොමද කියලා? මම ආදර ප්‍රමාන්තෙනි. දැන් මේ මිනිස්සුන් සෙරෙප්පු දෙකකට වහල් එක ගන්නවා. වහල් ව්‍යාපාරයේ තිබිච්ච තැනක මිනිස්සුන් යොදවා ගන්නවා, පාවිච්චි කරනවා. ඒක එන කපටි මේ ලෝකේ එන කපටි විදියට වැඩ කරන්නේ.
tamungi asawan keles istagaragan kapati vidiyata matake thiyaganna mage matine meka capacity ekak dan ada upamave me patta thamai apita therenne natte wanchanika gabada karyawa ayyane swamiya age karanne mokakda wanchawa mechchara jara prodawa manchawa karama manasya hama paukaregema capacity ekak thiyena mage pramanthane hama paukaregama capacity ekak thiyena eka unahase kada kala kiyanne samahara welata api pau karannet na honda karannet na hondai de hari hondai el waturat nivala bonne gattana na me mukut na api yana ikan mukut prashnayak nathuwa shape eke yanna ehema charitha neme akikara putriya ganna ara ayya wage dena de kala vena de balan hitiye naha miniyata meka madi miniya internet ekata search karanawa miniya ida passe plan karanawa pau thamai habai meka miniyage capacity ekak thiyena Dani tam battle lo kam ba 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 kiyati me battle lo ah neka ken mukakda me ah andama ugala wenama yanawa ken uge wenama ken uge thina mukakda deyak anaganne ken haba ran nikan ramu gatawata wada yage wenas capacity ekak hondara mataka thiyagan dan da mama meka lamainta bohoma parisamen deshana karayada පොඩි ළමයි නේ තේරුණාද කියන්නේ මං කියවා පුතේ පැත්ත ගියත් ඇත්ත කියන්න ඕනේ නේද කියලා මේක මොකද පෙව්වා මුලින්ම හරි මුලින්ම පෙව්වා පැත්ත ගියත් ඇත්ත කියන්න ඕනේ ගුටි කෑමත් ඇත්ත කියන්න ඕනේ කියලා පොලා තමයි කිව්වේ ඇත්ත කියන ළමයාට වඩා බොරු කියන ළමයාට කැපැසිටි එකක් තියෙන්න ඕනේ දැන් මොකද වෙන්නේ පල්ලියට ආවා සෙල්ලම් කරා පරක්කුණා ගෙදර ගියා මොකද වෙන්නේ පරක්කුණේ අනේ සෙල්ලම් කරා හිතන්න දෙයක් නැහැනේ වෙච්ච දේ කිව්වා බොරු කියන එක කොහමද පල්ලියට ආවනේ පල්ලියට ආවම ෆාද කතා කරානේ ඔහොම ෆාද දැන් මිනිහා එක ඇත්ත කරනනේ ඒ කියන්නේ වුණා වගේ කියන්නේ එක්ක රඟපාන්නත් පුළුවන් වෙන්න ඕන හිතන්නත් පුළුවන් වෙන එක දෙක ගැළපෙන්නත් ඕනේ ෆාද කිව්වනේ සිස්ටර් ගාවට යන්න කියලා සිස්ටර් ගාවට ගියා මාළු ටැංකියස් කරන්න කිව්වනේ මාළු ටැංකියස් කරා ඔක්සිජන් එකක් ගන්නනේ ඔක්සිජන් කරනවා දැන් පැය තුන ගිය විදිය මිනිහා ප්ලෑන් කරනවා ඔළුව ඇතුලේ ඔළුවක් තියෙනෝනේ දැන් හොරකම් කරන මිනිස්සයා බලන්න දැන් හොරකම් කරන මිනිස්සයා මේක ප්ලෑන් කරන්න හිතන්න උනනේ ඔළුව කනෙක්ට් වෙන්න උන අරෙන් මෙන් මෙන් තේරෙනවද කියන එක ඉතින් අනියම් සම්බන්ධයක් තියෙන කෙනෙක් ගෙදර වයිෆ්ට හවු වෙන්නේ නැති වෙන්න මේක කරගෙන යන්න මාර්ගයක් දෙන්නේ නැද්ද තේරුණාද කියන එක ඒ කියන්නේ ෆෝන් එක අංගනවා ඊට පස්සේ තව ෆෝල්ඩ් එකක් දානවා ඊට පස්සේ නමට වෙන පිරිමිණ කෙනෙක්ගේ නමක් දාගෙන ගෑනු කෙනාගේ නම පිරිමිණගේ නමක් දානවා ඊට පස්සේ කෝල් එකේ මේක මාරාන්තික යුද්ධ ඒ කියන්නේ මේකට කැපැසිටි එකක් අර ඉංග්‍රීසි මාත මතක හිටිය ඉංග්‍රීසි වලින් හැදුවේ ලංකාවේ බස් වල बस वाले इंग्लैंड लिंग मशीन ने का गिना आवे टिकट काटना मशीन ने का एक इंग्लैंड वाले मारा माता कह रहे थे इंग्लैंड वाले गिना आवे ये मेकअ इंग्लैंड वाला हद वे किसी मो विधिया कटा वंचा करने बेरी विधिया थिंग लंका वाले गिना आवे इतराई मगे प्रेमान थे ने लंका वाला कौन दोस्तर वाला तो मैं अम्मा एक अल्पनित्ता करके ना गैरुबा मुकाद में करा तंदीकर वंचा तो टिकट हो रहे करनो नियम टा मिनी हवे इंग्लैंड तेरा गया Seriously, मगर ये ओल्लुआ, ये वंचावट, ये पापेट, प्रोडावर्ती है ना तैना। अगस्तो ने बोली तुम्हाँ क्या ने, वुमनाइज़ सकेने। मारिया मात्रे ना क्या ने, याकु हाथ दिले खिटे कने। मैं आदर भी मात्रे में कैपेसिटी एकर, याका पाविच कराने। अत पावल तुम्हारे कथा के लक्की आने अननियस කතා කළ කියන දෙවියන් වහන්සේ ක්‍රියාපොතේ 9 වෙනි පරිච්ඡේදයේ කතා කළ කියන මගේ ආදර ප්‍රමන්තනේ ඔහුට විජාතීන්ට සුභාරංචිය අරගෙන යන වාජනයක් ක්‍රියා 9 වෙනි පරිච්ඡේදයේ මෙන්න මෙහෙම කතා කරලා කියනවා පලසුනි වගන්තිය එහෙත් ස්වාමින් වහන්සේ උට කතා කොට යන්න මන්ද ඔහු මාගේ නාමය විජාතීන්ද රජුන්ද ඊශ්‍රායල් පුත්‍රයානන්ද වෙත ගෙන යාමට මා විසින් තෝරාගත් වාජනයකි වාජනයක් मैं आदर अभिमान दे बहुत हम्मक के नेक के तुलना में एक एपेसिटी एक थी ना अत वंचनी का गबड़ा कहाँ रह गये दक्ष कमाई अभिगन ने मैं लोके जीवन पे दी सूक्ष्म विधि रहितना विधि बलन समारा है हरि दक्षाई भाई दक्ष कमती है ने लोके दे इट वितराई लोकोत्तर दे इट नहीं
අද බලන්න වංචනික ගබඩාකාරයාගේ උපමාව. මගේ ආදර ප්‍රියමන්තිනි, මගේ වචනේ වචනේ අපි අල්ල ගන්න. මොකද දෙවියන් වහන්සේට ශාපකට මෙසේ වදාළසේක එක් ධනවතුකට ගබඩාකාරයෙක් සිටියේ. කවුද හිටියේ? ගබඩාකාරයෙක්. කවුද? ගබඩාකාරයෙක්. අයිතිකාරයෙක් නෙමෙයි ගබඩාකාරයෙක්. අපි කවුරුත් අයිතිකාරයෝ නෙමෙයි ගබඩාකාරයෝ. දවසකදී ස්වාමින් වහන්සේට වග කියන්න ඕනේ ඔබට මට දීපු දේත් එක්ක වැඩියෙන් දුන්නු කෙනාගෙන් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කලසම් මට මාරයි මට මෙහෙම තියෙනවා. නෑ දීලා තියෙන ප්‍රමාණයට වග කියන්න ඕනේ. මම ආදරේ මන්ද කාටද කියන්න පුළුවන් දෙවියන් වහන්සේ ගාවට ගිහිල්ලා ස්වාමීනි කලස් අප් I'm perfect. වාසේ දුන්නු හැම තප්පරයක්ම හැම කැලරියක්ම හැම ජීවිතේ හැම දෙයක්ම ඔබ වහන්සේ දුන්නු විදියට මම perfectly පාවිච්චි කරලා තිනවා. මට වහන්සේට ඇඟිලි දික් කරන්න දෙයක් නැහැ කියලා අපි කාටවත් කියන්න බෑ. ගබඩාකාරයා මොකද වෙන්නේ? ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්ති කරලා තියෙවට පැමිණෙලා අනිවාර්යයෙන්ම ඔබ මම අද දවසේ කොච්චර වෙලාවක් නාස්ති කරාද? කොච්චර දේවල් නාස්ති කරනවද? වගේ ශක්තිය පාපයට දාලා කොච්චර නාස්ති කරනවද? ඒ ගබඩාකාරයාමමයි. මම ආදර විමන්තේනි දැන් මේ එනිසා මතක තියාගන්න දවසක අපි වන්දි ගෙවන්න ඕනේ. ආ දෙවියන් වහන්සේ අපි කරන පව් අපිට මතක නැහැ. හැබැයි දෙවියන් වහන්සේට අමතක නැහැ මගේ ප්‍රමාන්තේනි. අපි ගොඩාක් වෙලාවට පාපොච්චාරණය කරද්දී මේ වාටත් ඒක තමයි ආසම වචනේනේ. මේ වාටත් මතක නැති පව් වලට සමාන. කියන්නේ අරගම අර කියන්න බැරිව ඔක්කොම දානවා අපේ මතක නැති ෆෝල්ඩ් එකටනේ. මතක නැති වල ඒ කියන්නේ ඒක එළ එන බුරු පවචාරණයක්. එහෙම කියන්න බෑ. ඕන කමින් අවංකව ඔබ අවංකව මතකයි මතක නැති ෆෝල්ඩ් එකට දාලා ඩිලීට් ඕල්ට කන්ට්‍රෝල් ඩිලීට් බල අයින් කරන්න බෑ. මතක තියාගන්න. ඒක ඒක ඒ පවචාරණයත් පාපයක් වෙන්නේ. වේදනේ තමයි ඉන්නේ. මම හොසියා පහේ හොසියා 6 වෙනි පරිච්ඡේදයේ හොසියා 10 6 කතා කළා කියනවා. උන්වහන්සේ අමතක කරන්නේ නැහැ. accountability. බස්වාමිනාසර වග කියන්න ඕනේ. එවිට හොසියා 10 6 සමාන හීබ්‍රු 10 6 sorry පුතේ. හීබ්‍රු 10 6 වචනය මෙන්න මෙහෙම කතා කළා කියනවා. හීබ්‍රු 6 10 10 6 කියන බරදීලා තියෙනවා. මන්ද ඔබගේ සේවයද ඔබ සදහැවතුන්ට කළා වූ කරන්නා වූ උපස්ථානයන් දෙවියන් වහන්සේගේ නාමයට පෙන් වූ ප්‍රේමයද අමතක කිරීමට තරම් උන් වහන්සේ අසාධාරණ නොවන සේක. දෙවියන් වහන්සේගේ සාධාරණත්වය තුළ අපි කරන දෙයට අපි වග කියන්න ඕනේ. අපි නාස්ති කරන හැම තසම් එකටම අපි වග කියන්න ඕනේ. ඒක බයිපාස් කරලා යන්න බෑ. දෙවියන් වහන්සේට ඔබගේ ජජ්මන්ට් එකේදී ඔබ කරපු නොකරපු දෙයට කමන්නේ ඉට්ස් ඕකේ කියලා යන්න බෑ. මොකද උනාසි සර්ව සාධාරණ ස්වාමින් වහන්සේ ඔබ පාපෝච්චාරණයක ජේසුගේ ලේවල බලයෙන් සමාව නොලබන්න, ඒ කියන්නේ ඔබ අවංකව මනස්ථාපනය නොවෙන්න, ඔබ ඒක බහිතන්න ඔබට අමතකයි කියලා, ඔබට දවසක මේකට ගෙවන්න වෙන්නේ නැහැ කියලා ගබඩාකාරයෙක් ඉගෙන ගන්න තියෙන පළවෙනි තැන එතන. ඒක එක පැත්තක් මගේ ප්‍රමාණදනේ. අනිත් පැත්ත මොකක්ද? දැන් මේ ගබඩාකාරයා ලෝකයේ ගනුදෙනු කරන මේ ගබඩාකාරයා මගේ ආදර ප්‍රමාණදනි, ඒ ගබඩාකාරයාගේ සූක්ෂම බව බලන්න. වචනේ ගන්න. එවිට ඔය ගබඩාකාරයා කැඳවා ඔබ ගැන මට ආරංචි වෙන මේ කාරණාව කුමක්ද? ඔබේ ගබඩාකාර නිලය පිළිබඳ අයවැය මට බාර දෙන්න. ඉන්පසු ඔබට ගබඩාකාර නිලය දැරිය නොහැකිය. දැන් ක්‍රයිසිස් මොමන්ට් එකක්. දැන් ලොකු ප්‍රශ්න මේ මිනිස්සුගේ ජොබ් එක නැති වෙන්න යන්නේ. දැන් ලෝකයේ මේ පුත්‍රයා ලෝකයේ මේ පුද්ගලයා ගණඳුනු කරන විදිය බලන්න. ඔබ මම ආලෝකය තුල ගණඳුනු කරන්න ඕන විදිය බලන්න. අපිට මොකක් කරේ මගේ ක්‍රයිසිස් එකක් ආව ගමන් අපි කලබල වෙනවා කියන්නේ මගේ ප්‍රියමන්තනි. අපි මොකද කරන්නේ? අර හේදුවනවා, මෙහෙ හේදුවනවා, අතන උත්තර හොයනවා, මෙතන උත්තර හොයනවා. මොකක් කරේ සිට්යුේෂන් එකදී ඔළුව එක තැනක නැහැ. මම ආදර ප්‍රියමන්තනි මහා බරපතල නලංගුවක ඊට පස්සේ ඔළුව කැක්කුමයි, නිින්ද යන්නේ, ඊට පස්සේ ගැස්ට්‍රයිටිස් වැඩි වෙනවා, ආතරයිටිස් එනවා, නැද්ද? මෙනින්ජයිටිස් හැදිලා තමයි මැරෙන්නේ. ඔය ස්පිරිට් එක කියන්නේ මේ ටෙන්ෂන් එක. හැබැයි මේ ගබඩාකාරයා මොකද කරන්නේ? ගබඩාකාරයා මගේ ස්වාමියා ගබඩාකාරයේ නිලයෙන් මා අස්කරන්නට යන නිසා මම කුමක් කරන්ද? පැහැදිලි මනස
නිසලදී පතුල පේනා වගේ ඔබ සිද්ධියකදී කලබල වෙන්න එපා මගේ ප්‍රමාණතේනි. උනාස ගීතවලේ 46 10 කියනවා Be still and know that I am your Lord. බනිශ්ශල වෙන්න මම දෙවිඳුන් බව දැනගන්න. උනාස නික්මියම 14 14 කතා කරලා කියනවා මම ඔබ වෙනුවෙන් සටන් කරනවා ඔබ නිශ්ශලව සිටිය යුතුය. උනාස බුදේ සසටන් කරසේක ඔබ නිශ්ශලව සිටිය යුතුය. ඒ කියන්නේ සිද්ධියකදී තගලන්න එපා. Ehidanna metana ekapara dan me puja welawae ekapara blackout ekak ekapara tadik titta eken kisima light ekak ne therana ekapara kaluwara wenawa oba negitala mamath negitala duwanna gattot mokada wenne happy la banku perilla camera patten nan duwanna epa therana de kene api duwana ekak arahena duwan therana de kene ekenne happy la vinasa karagannawa kalabala weddi mage pramanthene kalabala wela korahata wat atha danna ba Namun mega pada karya ini dengan kalpana karena, jiwitnya spiritual journey ke crisis kian ke, vidira sadu na wagi, kunantu enawa kian ke jiwitnya benna pulang, arah goalnya nalangu ella, itu hilang, nanti kerja na, baldi matur dagna Yesus aku udah lagi na, merenna na apa ya, merenna kan na inne, Swami ni, Yesus na itu hilang bagai kohed, ini pasti emang manusia mau kedengaran, bim keti mata mata shakti ena itu, hingga kamar lecce awemi. No problem at all. Terna lagi nega. Kisi prasnya akne, mana kisi maulak ne. Tat takian nabi dene mama. Kisi magi makne to guru serangnya nang. Unang dakunu peteng, kawam peteng. Unang karago karago ya nang. No problem. Emang kiwi ne. Yesus kita tate. Berbeh. Pada marui. Pulman nabi mega hakran. Tat please mega hakran. Berbeh. Ini atta. Yaknyawe obage titta ætta obage deal karana kamara uttarayak naha mage premanthene e bindunu talunu hadawaturuna se aadare e ætta swamini mata mata dan meya katha karana yat ekka api katha karana apith ekka nemei api katha karanne aalokaya darawana widiyata swamin wahanseth ekka swamini mata bim kotanna widiyak naha mama hinga kana lajjai mage aadare premanthene e ætta oba deddi obata dakma labenawa Atta Swami Nasre Dedi Dakma Swami Mahanse Yesaya 49 10 Vagantiye Katha Kala Kiyenawa Yesaya 49 8 Vagantiye Katha Kala Kiyenawa Unahanse Katha Kala Kiyenawa Mage Premanthene Sudusu Kaaleyedi 9 Vagantiye Gan Yesaya 49 8 Vagantiye Gan Unahanse Katha Kala Kiyenawa Sudusu Kaaleyedi Mama Nubata Pilithuru Di Galawima Dawaseedi Nubata Upakara Karanne Me Unahanse Katha Karanna One Welawedi Katha Karana Obata Memang gambar karya, eh prasnit tek ke indagan, ikat ganat dulu kerat di hari itu, jusnya itu mah aran cuman pas si Maria itu mih gambar agan kela, jusnya mah kapar kalabal levela dala kek gala, nih itu guduk kerala madu pole gala, nih ya inna di tempat dewa dewa kata keran nih, Maria wana sarana pawa gan biwan nanti pakai lah, ada go ada Jacob Joseph Joseph maran anita hoda harati udanse etana Ruben innawa wedi mal sahodara kina maranne pa linde danna ekapara meruwa nan salasu iwarai linde dammain passe tamai misareda wikunanne mage pramanthene siddiyakedi dangalanne pa baitti oba atta unwahasata deddi dakma obata labenawa dam mokada karanne meyata meyata therena gabadakara nilen ma askala wita Minisungge gewal wala indum hitum laba ganeemata kala yutude mama danimi sithin sitha gatteya. Enisa obage obage jeevithaye oya aragale ekeni balanne me manussya ida passe e nayakarayanwa gennagena hondata indagena katha karala ekeni metana visandagena ida passe vibusal 1000k nayai ayanam 500 apana 10k nayai enam 50k kiyala liyan 5k sama wenna 100k nayai 50k kiyala liyan 1000k nayai 800k kiyala liyan Eh, dina kan nama ke premante ini. Ini pasti job beka cancel lu nama. Job begini ngah kerama.
ඒගොල්ලන්ගේ ගෙවල් වලට පිළිගන්නවා කියන plan එක. මේකේ කරපු දේ වැරදි. හැබැයි ඒ කරන්න එයා ඇතුළ තිබ්බ දක්ෂතාවය ඒ ස්වාමියා මගේ ප්‍රේමවන්තනි බලන්න ඔහුගේ ස්වාමියා අටවෙනි වගන්තිය ඒ වංචනික ගබඩාකාරයා එතරම් ශූර නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා උට ප්‍රශංසා කළේය. මන්ද ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණත්වය. මගේ ආදර ප්‍රේමවන්තනි මෙතන මේ ලෝකයේ ඔබ මම ජීවත් වෙන්න ඕන විදිහ බලන්න ලෝකේ කොච්චර දියුණුයිද තාක්ෂණය කොච්චර දියුණුයිද ලෝකේ පාපය කොච්චර දියුණුයිද පාපය සැලසුම් කරන විදිය ලෝකේ කටයුතු කරන විදිය කොච්චර දියුණුයිද හැබැයි ඔබ මම අධ්‍යාත්මිකව ගත්තාම ඔබගේ මගේ ස්පිරිචුවල් ජර්නි එක හෙන්න බෝරින් කිසිම විවිධත්වයක් නැහැ උනන්දුවක් නැහැ ජීවිතේ ඔබ ජීවිතේ ඔබ කරන යාඥාව ගන්නකො මගේ ප්‍රමාන්තේනේ ඒ යාඥාව ඔබ දරුවාට දහම දෙන විදිය ඒක ඔබ කොහොමද ඉන්ට්‍රස්ට් කරන්නේ ඉන්ට්‍රස්ටඩ් විදියට ඒක කරන්නේ ඒක එහෙම තැනක් නැහැ ජීවිතේ කිසිම අර ලෝකයේ තියෙන ගැම්ම ලෝකයේ තියෙන ඒ උත්සාහය උනන්දුව ක්‍රමවේද අපි ආලෝකයට ගේන්නේ මගේ ප්‍රමාන්තනේ අපි හැමදාම එකම ළිඳේ පල් වෙන ගෙම්බ වගේදී ස්වාමිනාසේ අද කතා කළා කියනවා ඔබගේ ජීවිතයේ දක්ෂකම ස්වාමීන් වහන්සේගේ මෙහෙවරට පාවිච්චි කරන්න ගන්න. ඔබගේ ජීවිතයේ හැකියාව ස්වාමින් වහන්සේට පාවිච්චි කරන්න ගන්න. මීසම කියන්නේ ස්වාමි විතරක් ඇදගෙන යන ස්වාමි හරකෙක් වෙච්ච ඇදගෙන යන කරත්තයක් නෙමෙයි. අපි ඔක්කොම මේ මීසම් ජනතාව ගොඩනගන්න අපි ඔක්කොම අත්වැල් බැඳගෙන එතන ડોක්ටර්ස්ලා ඉන්නවා, ප්‍රොක්ටර්ස්ලා ඉන්නවා. ඊට පස්සේ එතන තව ටීචර්ස්ලා ඉන්නවා. එක එක තව හැකියාවන් තියෙන ගොඩාක් අය ඉන්නවා. අපි ඔක්කොම මේක එකතු වෙලා දේව රාජ්‍යයක් ගොඩනගනවා කියන තැනට එන්නට ඕනේ. බහන්න ඔබගේ දායකත්වය මොකක්ද? මම ඔහෙ තවත් ඉන්නම් වාලි ඉන්න කෙනෙක්ද? මගේ ජොබ් එකට මම දෙන ඉන්ට්‍රස්ට් එක, මගේ පාපයට මම දෙන ඉන්ට්‍රස්ට් එක, මගේ ජීවිතේ මගේ දේ කරගන්න මම ස්ප්ලෑන් කරන විදිය මම ජේසුව දෙන්න පාවිච්චි කරනවද? පාවුලතුමා මගේ ප්‍රමාන්තනේ තිමොතිට මේ ලිපිය ලියන්නේ කොච්චර ප්ලෑන් එකත් එක්කද ඒ මිනිස්සයා සාවුලු කියන චරිතයේ ඇතුලේ තිබිච්ච කැපැසිටි එක මගේ ආදර ප්‍රමාන්තනේ පාවුලතුමා පාවිච්චි කරන විදිය බලන්න. උන්හසේ සියල්ලන්ටම ප්‍රථමයෙන් සමදනා වෙනුවෙන් අයදිම්ද යාඥාද ඉල්ලීම්ද සුතිදීම්ද ඔප්පු කළ යුතු බව මගේ අවවාදයයි. මේ ප්ලෑන් එක එන්නේ පාවුලතුමාට මුලින් පාපයට. ක්‍රියා 9 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය බලන්න. ඒ ප්ලෑන් කරන විදිය පාපය. ඒක ඇගේ කැපැසිටි එක. උනා ක්‍රියා 9 එක එකල සාවුල්ල තවදුරටත් සම්විධානන වහන්සේගේ ශ්‍රාවකයෝ මරා දමන පිණිස ඔවුන්ට විරුද්ධව තර්ජනය කරමින් සිටියේය. උත්තම පූජකයා වෙත ගොස් ඒ ඇදහිල්ලට අයත් පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ සම්බන්ධ වූවොත් ඔවුන් අල්ලා සම්බවුවත් ඔවුන් අල්ලා ජෙරුසලමට ගෙනෙන පිණිස දමස්කයේ ධර්මශාලාවලට ඉදිරිපත් කිරීම සඳහා ඔවුන්ගෙන් බලපත්‍රයක් ඉල්ලා ගත්තේය. ප්ලෑන perfect planner එයාගේ plan කරා. ඒ බලන්න පාපය ස්වාමිනාසගේ ජනතාව මරන්න පාවිච්චි කරපු පාපය පාපී capacity එක ස්වාමින් වහන්සේ පාවුලතුමා හරහා මුළු සබ්බහව ගොඩ නගන්නට පාවිච්චි කරනවා. මේ දේ ඔබගේ මගේ ජීවිතේ වෙන්න මොනේ මගේ ප්‍රමාන්තනේ. ඒ දේ එකක් ඇවිල්ලා ඔබ මේ ලෝකේ ඔබට ඇල් මැරිලා ඉන්න බෑ. මේ ලෝකෙ ඔබ ජීවත් වෙද්දී ඔබ ඒ උද්‍යෝගයෙන් ජීවත් වෙන්නට ඕනේ. නමුත් ඒ ජීවත් වෙන තැනදී ඔබ එතන ඕවර් එන්තුසියාසම ඕවර් එක වැඩි ඔබ ඕවර් උනන්දුවත් එක්ක වැඩි උනන්දුවත් එක්ක ස්වාමීත්ව වෙන තැනකට දෙන්න බෑ. මේකෙන් අපි කල්පනාකාරී වෙන්න ඕනේ. අනිත් එක මගේ ප්‍රමාන්තිනේ ඔබ මේ ලෝකෙ ජීවත් වෙද්දී ඔබට දෙන දේ ඔබට මග අරින්න බෑ. ඔබ පුංචි දෙයට විශ්වාසවන්ත වෙන්න වෙනවා. පුංචි දෙයකට ඔබ විශ්වාසවන්ත වෙද්දී සමිනහන්සේ ඔබට ලොකු දේවල් පවරන්නේ. ඒතර මේ ලෝකයේ වස්තුවත් එක ගනුදෙනු කරන විදියයි අද අපි කතා කරන්නේ. ඒ වස්තුව ඔබ ස්වාමිනහන්සේට දුන්නු ස්වාමිනහන්සේගේ අතින් බාරගෙන ඒකට සාධාරණයක් කරන් වස්තුවට ස්වාමීත්වයක් නෙමෙයි ස්වාමින් වහන්සේට සේවය කරන්න ඒ වස්තුව භාවිතා කරන්න. මේ උපමාවේ කවුරුත් නොදකින ගැඹුරුම පැත්තක් තියෙනවා. මේ උපමාව තුළ කතා කරලා කියන මොකක්ද? ඔබ මගේ මේ රස්සාව ගබඩාකාර නිලයෙන් මාව අහක්‍රයින් පස්සේ ඒ අය මාව ඒගොල්ලන්ගේ විමානවලට පිළිගන්නවා. මේ කතා කරන්නේ මගේ ප්‍රමාන්තනේ මරණයෙන් පස්සේ ජීවිතය
දැන් ඔබ මේ ලෝකේ ඉන්න ජීවිතය. එතකොට ඔබ මේ ලෝකේ ඉන්න ජීවිතවලද ස්වාමීන් වහන්සේ කතා කළා කියනවා බලන්න නවවෙනි වගන්තයේ බැවින් මම ඔබට කියමි ලෞකික වස්තුවෙන් මිතුරන් සපයා ගන්න වස්තුව නිම වූව ගිය කල ඔවුන් ඔබ සදාතන විමානවලට පිළිගන්නව ඇත. මේ මොකද්ද කියන්නේ? ඒ කියන්නේ මේ ලෝකයේ ඔබට දෙන දේ දැන් මේ මිනිස්සයා ඔබ හිතන්න පුළුවන් මේ වංචනික ගබඩාකාරයා අරගොල්ලන්ගේ ණය නිදහස් කරේ යාගේ සල්ලි වලින් නෙමෙයිනේ. ඒක ඇවිල්ලා බොස්ගේ සල්ලි වලින්නේ. මොකද්ද මේ ජරා වැඩේ? ඉතින් ඕන එකනේ බයාතර ප්‍රමන්තනේ ඔබට මේ ලෝකයේ ඔබගේ කියලා මොනවද තියෙන්නේ? ඔබ දැන් ඔබ එළියට යද්දි ඔතන ඉන්න හිඟා කරන මිනිස්සෙක් ඔබ රුපියල් 1000ක් දෙනවා කියලා හිතන්න. ඒ 1000 ඔබට හම්බුනේ කොහොමද? ඔබගේ මහන්සි වෙලා හම්බුණා. මහන්සි වෙන ශක්තිය ආවේ කොහෙන්ද? ඒක මම ඔගේ ක්වොලිෆිකේෂන් ක්වොලිෆයි උනේ කොහොමද? ඒ හැම දෙයක්ම දෙවෙනාසේ ඔබට දුන්නු දෙයි. ඒතර මේ ලෝකයේ ඔබට කියලා කිසිම දෙයක් නැහැ. අර ගබඩාකාරයා වගේම තමයි. ඔබ යමක් කරනවා නම් කරන්නේ ස්වාමින් වහන්සේගේම වස්තුවෙන්. හැබැයි උනාස කියනවා මේ తాවකාලික වස්තුවෙන් මිතුරන් උපයා ගන්න. ඔබ නිදහස් කරන්න. ධනවතාගේ පාමුල හිටිය ලාසරස් මගේ ප්‍රමාන්තනේ. ලාසරස් ඉන්නද්දි ධනවතා එයා සල්ලි හම්බ කරේ වැරදි විදියට නෙමෙයි. එහෙම එකක් නැහැ. එයාගේ පාපෙ මොකක්ද? ලාසරස්ව දැක්කේ නැතිකම. ලාසරස් සංවේදී වුණා නම් එතන ඒ ලාසරස්ව දිනාගත්තා නම් එයාට ස්වර්ගය දිනා ගන්න පුළුවන් වෙනවා. නැස්කින මම කුසගිනේ වහිටිය ඔබට කන්න දුන්නේ නැහැ. මම පිපාස වහිටිය ඔබට බොන්න දුන්නේ නැහැ. මම හිරගත වහිටිය ඔබ බලන්න ආවේ නැහැ. ඔබ එතනින් තමයි ස්වර්ගයට යන්නේ. ඒ නිසා මේ ලෝකයේ ඔබ ජීවත් මේ ලෝකයේ වස්තුවෙන් පුළුවන් තරම් ආදරය කරන්න. ඔබට අයිති දෙයක් නෙමෙයි උනාට. ඔවුන් ඔබව සදාතනික විමානවලට අරගෙන යනවා. මරණින් මතු ජීවිතයේදී ඔබ කරන දේ ඔබ ආදරය කරන්න පාවිච්චි කරන දේ තමයි ඔබව ගලවන්නේ. ඒ නිසා මේ ලෝකයේ ලස්සන තැනක් මේ ලෝකයේ ජරාවක් නෙමෙයි, ගුබ්බෑයමක් නෙමෙයි. මේ ලෝකයේ ස්වාමීන් වහන්සේට දුන්නු පරිශ්‍රමයක් ඔබට එක්සෑම් එකක් තියන පාස් වෙන්න. මේ ලෝකයේ දුන්නු වස්තුව හරියට පරිහරණය කරන්න, නාස්ති කරන්න එපා. ඒකට සාධාරණයක් කරන්න. හැබැයි ඒ වස්තුව ස්වාමීන් වහන්සේගේ ස්වාමීත්වයට බාධාවක් නැති තැනට ස්වාමීන් වහන්සේට සේවය කරන්න, සදාතනික ජීවිතය දිනා ගන්න, යොදවා ගන්න, ඒ වස්තුව හරි විදියට පරිහරණය කරන්න අපි හරි දැක්ම ස්වාමිනාසගෙන් ඉල්ලමු. අපේ පාපේට පාවිච්චි කළ තියෙන දක්ෂකම්, අපේ කැපැසිටි එක ස්වාමිනාසගේ අරමුණ සඳහා පාවිච්චි කරමු. ඒ සඳහා අපි ජීවිතය ස්වාමිනාසගේ කියන අපේ හිස් කරන්න, ඔබ වහන්සේගේ බලයෙන් පුරවන්න. මේ ලෝකේ මගේ අරමුණ හමාටියා, මගේ අරමුණ තුල ජීවත් වෙන්න උන්වහන්සේගේ ශක්තිය බලය ඉල්ලලා අපි මේ ආගිය තුල යාඥා කරමු.